අයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම Mr. Geek YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ Facebook notification tab එකේ ඔයාලා අලුතෙන්ම Facebook notification එකක් දකින්න නැති මෙන්න මේ icon එක තියෙන මෙන්න මේ වගේ notification එකක්. ඉතින් මෙන්න මේ notification එක ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. මෙන්න මේ notification එකේ මොකද්ද වෙන්නේ, මේ වගේ notification එකක් ඇයි අපිට එන්නේ වගේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මේක Facebook එකේ අලුත්ම feature එකක්. මෙන්න මේ දැන් තියෙන ආපදා තත්ත්වයත් එක්ක එළියට නිකුත් කරපු feature එකක් අපිට දක්නට ලැබෙනවා දැන් මේ දවස් ටිකේම Facebook notification ඇතුලේ. ඉතින් අපි බලමු මේක ඇතුළේ මේ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා A to Z අපි මේ ගැන සම්පූර්ණ අද කතා බහක් යෙදෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳී ඉන්න, මෙන්න මේ වීඩියෝ එක ගැන හරිය අවබෝධයක් ලබා ගන්න. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව යමු මෙන්න මේ අලුත්ම feature එක ගැන බලන්න වීඩියෝ එකට. හරි යාළුවනේ, ඉතින් වීඩියෝ එක බලන හැමෝම වීඩියෝ එකට ලයික් කරන්න කියලා තිල්ලනවා වීඩියෝ එකට යන්න කලින්. හරි, එහෙනම් අපි යමු අද වීඩියෝ එක ගැන කතා කරන්න. ඉතින් ඔයාටත් මෙන්න මේ වගේ notification එකක් එනවා. දැන් notification tab එක ඇතුලේ ඔයා බලනවා ඇති ඇයි මේ වගේ notification එකක් මට එන්නේ, සා මේ notification එක මොකද්ද කියලා. ඉතින් ඔයා මේ notification එක click කරලා ගියාට පස්සේ ඔයා එක්කගෙන යනවා crazy response කියලා අලුත්ම interface එකට. ඉතින් ඔයා මේක මීට කලින් Facebook එකේ දැකලා නැතුව ඇති. ඉතින් මොකද්ද මේ interface එකෙන් වෙන්නේ කියලා අපි දැන් කතා කරමු. ඉතින් ඇයි මේ වගේ දෙයක් Facebook එකෙන් අපිට ලබා දීලා තියෙන්නේ? ඉතින් Facebook එකෙන් මේ වගේ දෙයක් ලබා දීලා තියෙන්නේ අපිට තියෙන ආපදා තත්ත්වය ගැන ලෝකයට කියන්න. ඉතින් අපිට පුළුවන් රටට ලෝකයට මෙන්න මේකෙන් අපිට තියෙන ආපදා ගැන කියන්න. ඉතින් ඔයා FB එකේ post එකක් දාලා මේක කරන්න පුළුවන්. බට් එහෙම වුණොත් අපිට ඒකෙන් කියන්න පුළුවන් වෙන්නේ අපේ ෆ්‍රෙන්ඩ්ස්ලට විතරයි. මෙන්න මේ crisis response එක ඇතුලෙන් ඔයාට පුළුවන් රටේ ඉන්න ඔක්කොටම කියන, ලෝකේ ඉන්න ඔක්කොටම මෙන්න මේක පේන්න දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් crisis response එක ඇතුලෙන් අපිට පුළුවන් අපිට දැන් තියෙන ආපදාව ගැන කියන්න. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ ආපදා තත්ත්වයක නම් අපිට පුළුවන් අපි ඉන්නේ අනතුරු ප්‍රදේශයක කියලා කියන්න. නැත්නම් අපිට පුළුවන් අපි safe කියලා, අපි ආරක්ෂිතයි කියලා කියන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් කියන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් අපිට තියෙන ආපදා තත්ත්වයක් වීඩියෝ කරලා post එකක් දාන්න. නැත්නම් අපිට පුළුවන් අපි ආපදාවක නෙමෙයි ඉන්නේ, අපිට පුළුවන් ආපදා වෙච්ච අයට උදව් කරන්න, අපිට පුළුවන් ආධාර කරන්න වගේ දේවලුත් මෙන්න මේ crisis response එක ඇතුලෙන් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ලොකු දේවල් ටිකක්, වැදගත් දේවල් ටිකක් මෙන්න මේ crisis response එක ඇතුලෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි Facebook එකෙන් මෙන්න මේ වගේ feature එකක් අපිට හඳුනා දීලා තියෙන්නේ. අපි දැන් ඊළඟට screen recording එකකට යමු. මෙන්න මේ screen recording එක ඇතුලේ අපි බලනවා මෙන්න මේ crisis response interface එකට ගිහිල්ලා මේක ඇතුලේ කොහොමද අපි හරියටම වැඩක් කරගන්නේ සහ මේක අපි ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්නෙ කොහොමද කියලා. ඉතින් ඒක නිසා අපි screen recording එකට ගිහිල්ලා ඒ ගැන කතා කරමු. හරි යාළුවනේ, ඉතින් මෙන්න මේ විදිහට ඔයා ඔයාගේ Facebook notification tab එක මෙන්න මේ විදිහට open කරගන්න. මං ඉන්නේ මගේ Facebook notification tab එක ඇතුලේ. ඉතින් මේ වෙනකොට මට උඩින්ම ඇවිල්ලා තියෙනවා මෙන්න මේ මම කිව්ව notification එක. ඉතින් ඔයාටත් මේ විදිහට notification එකක් ඇවිල්ලා ඇති. ඉතින් මේ විදිහට notification එකක් එන්නේ ඔයාගේ friend-ලා, කවුරු හරි ඔයාගේ යාළුවෙක් මේ service එක කරනවා නම් තමයි යාළුවගේ හරහා මෙන්න මේ යාළුවා මෙන්න මේ service එක කරා කියලා තමයි මේ notification එක එන්නේ. ඉතින් ඔයාගේ යාළුවා කවුරුවත් මේක කළා නැත්නම් ඔයාට මේ විදිහට notification එකක් එන්නේ නැහැ. එහෙම වුණත් ඔයා කොහොමද මේ crazy response කියන තැනට යන්නේ කියලා මම මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට කියලා දෙන්නම්. මුලින් අපි notification එකෙන් කොහොමද යන්නේ කියලා තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ විදියට ඔයා notification එක ආවට පස්සේ මෙන්න මේ විදියට notification එක click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාව එකගෙන යනවා මෙන්න මේ විදියට crazy response කියලා interface එකකට. ඉතින් මේ interface එකට ගිය ගාම ඔයාට එනවා location access කරන්න කියලා, permission දෙන්න කියලා පොඩි මේ notification එකක්. ඉතින් මගේ දැන් ආවේ නැහැ. ඒ වුණාට ගොඩක් වෙලාවට මේ notification එක එනවා. ඉතින් ඒකෙන් අහන්නේ ඔයාගේ පර්මිෂන් දෙන්නද, ඔයාගේ ලොකේෂන් එකට Facebook පර්මිෂන් දෙන්නද කියලා අහන්නේ. ඉතින් ඔයාට පුළුවන් කැමති නම් Facebook පර්මිෂන් දෙන්න. ඉතින් ඒ විදිහට දීලා ඔයාට පුළුවන් මෙන්න මෙතෙන්ට එන්න. ආවට පස්සේ ඔයාට පේනවා ඇති උඩින්ම මැප් එකක් පේනවනේ. ඉතින් මේ මැප් එකේ රතු පාටින් ඔයාට රවුමක් පේනවා ඇති. මේ රවුමෙන් කියන්නේ මේ වෙනකොට අනතුරු තියෙන තැන්. ඒ කියන්නේ කලින් නම් මෙතන තිබුණේ ඔය රත්නපුරේ පැත්තට තියෙන සවුත් සබරගම් ප්‍රොවින්ස් වලට තමයි තිබුණේ මේ රවුම. බට් දැන් මුළු ලංකාවටම මේ රවුම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලංකාව පුරාම මේ වගේ තැනින් තැන අනතුරු තියෙන නිසා දැන් ලංකාවටම මේ රවුම වැටිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඊට පස්සේ යටට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් I am safe කියලා නිල් පාටේට කොටුවක් තියෙනවා.
ඉතින් මේ විදියට ඔයාට තියෙන්නේ ඔයා ඉන්න පැත්ත අනතුරක් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ Facebook එක හරහා මම අනතුරුදායක පැත්තක නෙමෙයි ඉන්නේ කියලා කියන්න මෙන්න මේ I am safe කියන එක ඊට පස්සේ ඒතර ඔයාගේ friends ලට බලන්න පුළුවන් ඔයා අනතුරුදායක පැත්තක නෙමෙයි ඉන්නේ මෙයාට අනතුරක් නැහැ කියලා. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් එහෙම අනතුරක් නැත්නම් මෙන්න මේ I am safe කියන නිල් පාට කොටුව click කරන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා does not apply to me කියලා. ඉතින් ඒකෙන් කියන්නේ මම මේ සර්විස් එකට කැමති නැහැ. සේෆ්ද නැද්ද කියලා කියනවත් මොකේදවත් මම මේකට කැමති නැහැ. ඒක නිසා මට මේ සර්විස් එක මේ ප්‍රොජෙක්ට් එක මට ඇප්ලයි කරන්න එපා කියලා කියන්න පුළුවන්. ඔයාට මෙන්න මේ ඊට පල්ලෙහා තියෙන කොටුව ක්ලික් කරලා ඉතින් මේ කොටු දෙකෙන් එකකට ඔයාට ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න ඕන කියලා එකක් නැහැ. ඔයාට පුළුවන් මේ විදිහට ක්ලික් කරන්න නැතුව ඉන්න. ඔයාට මේ notification එක වදයක් නම් ඔයාට පුළුවන් මේ does not apply to me කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට ආයි notification එකක් එන්නේ නැහැ. මොකද ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරගන්න එපා කියලා ඔයා කියන නිසා ඔයාට ආයි notification එක එන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාට කැමති දෙයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පල්ලෙහායින් තව ෆීචර්ස් තුනක් තියෙනවා. චෙක් ඔන් ෆ්‍රෙන්ඩ්ස්, ෆලෝ සහ ෂෙයා කියලා. ඉතින් අපි බලමු දැන් මේවැම් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ චෙක් ඔන් ෆ්‍රෙන්ඩ්ස් කියන එක ඔයාට මේ විදිහට ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරාට පස්සේ ඔයාව එක්කගෙන යනවා තවත් ඉන්ටර්ෆේස් එකක් ඇතුළට. මෙන්න මේ විදිහට තමයි ඒ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඉතින් මෙතනින් මුලින්ම ඕල් කියලා පෙන්වනවා. ඒ කියන්නේ ඔයාලගේ තියෙන ඕල් ෆ්‍රෙන්ඩ්ස්ලා තමයි මෙන්න මෙතන පෙන්වන්නේ. ඉතින් මේ වෙනකොට ඉන්න ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එක මෙතන ඔයාලට ඩිස්ප්ලේ වේවි. ඉතින් ඔයාලට පුළුවන් මේ ask if safe කියලා තියෙන බටන් එකක් නිල් පාටින් ඒක ක්ලික් කරාට පස්සේ එයාට notification එකක් යනවා. දැන් අර මට ඇවිල්ලා තියෙනවා වගේ ඔයාලට ඇවිල්ලා තියෙනවා වගේ notification එකක් යනවා. ඔයා safeද, ඔයා ආරක්ෂිතද කියලා ඔයාගේ යාළුවගෙන් අහන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔය නිල් පාට කොටුව ක්ලික් කළා. ඉතින් මේ වෙනකොට ආරක්ෂිතයි කියලා ඉන්න කට්ටිය මෙන්න මේ safe කියන ටැබ් එක ඇතුලේ ඔයාලට ක්ලික් කරාම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට මෙයාලා දැනට safe ඔයාලට පේනවා ඇති. එයාලගේ ඉස්සරහින් හරි ලකුණක් සහ safe කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් see post කියන එක ක්ලික් කරාට පස්සේ යාගේ එයා දාව post එකක් බලා ගන්න පුළුවන්. ওই විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි does not apply කියන එක ක්ලික් කරපු දෙන්නෙක් ඉන්නවා මගේ list එකේ. ඉතින් ඒ විදියට ඔයාට මෙන්න මේ does not apply කියන එක ක්ලික් කරපු අයත් මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ආයි අර back එකට යමු. අපි ප්‍රධාන interface එකට මෙන්න මේ විදියට. ඊට පස්සේ අපිට බලා ගන්නවා follow කියලා tab එකක් තියෙනවා. මෙන්න මේ follow කියන එකෙන් වෙන්නේ ඔයා මේ service එක follow කරන්න පුළුවන්. මෙන්න මේ follow කියන එක click කරලා ඒ වගේම share කියන button එකක් තියෙනවා. මේ share කියන button එකත් ඔයාට පුළුවන් මේ service එක share කරන්න social media හරහා. ඒකට තමයි මේ share button එක දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මාට මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ community help කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනකොට help ඉල්ලලා තියෙන කට්ටියගේ post ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. message කරන්න පුළුවන් ඒත් එක private. ඒ වගේම මේ වෙනකොට අපිට තියෙනවා නම් මොකක් හරි offer දෙන්න එයාලත් මෙතන දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒවා තියමයි තියෙන්නේ ඔය වගේ post බලා ගන්න පුළුවන්. ඉතින් කෙලින්ම අපිට මෙතන message කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒකයි මම කිව්වේ මේක ගොඩක් හොඳ feature එකක් කියලා. මොකද අපි post එකක් දාන්නට වඩා ලංකාවේ නෝන කෙනෙක්ට මෙතනින් බලා ගන්න පුළුවන් නිසා මේ feature එක ගොඩක් වැදගත්. ආපදා ඇති වගේ තියෙන පැතිවල අයට ගොඩක්ම වැදගත් feature එකක් මේක. ඉතින් ඔයාලට තව පල්ලෙහාට ගියාට පස්සේ මේ විදියට තියෙන ඔක්කොම news ටික බලා ගන්න පුළුවන්. මේ විදියට දැනට තියෙන ආපදා තත්ත්ව කියලා තියෙන news ටික තමයි මේ විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ තව තුනක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙවි. ඉතින් අපි දැන් බලමු මෙතනින් මොකද්ද කියන්නේ කියලා. මුලින්ම තියෙන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට කියන්නේ ඔයාගේ පැත්තේ කොහේ හරි පාරක් වැහිලා නම් තියෙන. ඒ කියන්නේ පාරක් වහලා තියෙනවා නම් වතුරෙන් හරි මොකක් හරි ආපදාවක් වෙලා පාර වහලා තියෙනවා නම් ඔයාලට පුළුවන් අනිත් අයව මෙන්න මේ පාර වහලා තියෙන ඔයාලා මෙතනින් එන්න එපා කියලා දැනුවත් කරන්න. මෙන්න මේ පාර වහලා තියෙන කියලා දැනුවත් කරන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි එක ක්ලික් කළා. දෙවෙනි එක ක්ලික් කරලා දැනුවත් කරන්න පුළුවන් බිල්ඩින් එකක් කැඩිලා නම්. ඒ කියන්නේ ඔයාගේ පන්සලක් හරි ආගමික ස්ථානයක් වෙන්න පුළුවන්. නැත්නම් පාසලක් හරි ප්‍රධානම කරි ස්ථානයක් බිල්ඩින් එකක් කැඩිලා නම් ඔයාට පුළුවන් ඒකත් දැනුවත් කරන්න. අනිත් අය මෙතෙන්ට එන්න එපා, මේක කැඩිලා තියෙන්නේ, ආවට වැඩක් නැහැ කියලා මේ දැනුවත් කරන්න පුළුවන්. දෙවෙනි එක ක්ලික් කළා. ඒ වගේම තුන්වෙනි එක ක්ලික් කළා. ඔයාලට දැනුවත් කරන්න පුළුවන් ඔයාලගේ පැත්තේ power connection එක තියෙනවද, ඒ කියන්නේ current එක තියෙනවද කියලා. ඔයාලට current එක තියෙනවද නැද්ද කියලා තුන්වෙනි එක ක්ලික් කළා. දැනුවත් කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සර්විස් එක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටින්ම share information about this crazy response කියලා. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ පැත්තේ තියෙන
මාකරි අවුලත් තියෙන නවයාට අප දවත් තියනවන උදව කෝනන් වැට පුනම් පෝස්්ටක මෙතන දාන්න හෙමුණුත්තර අපි කලින්ක පෙන්න්න කමිනිටි පෝස්ට අර්ත ඔයාගේ පෝස්්ටක පෙන්න්නනවා ඒවගේ මොනට පුළුවන් අවස්ථාවත් තියෙනවනම් අපදාවෙච්චයට උදව කරන්න අට පුලන් එතනක මේ විදිර පෝස්්ටක දාන්න මට අවස්ථාව තියන අපදාවෙච්ච කෙනෙට උදව කරන්න ඔන්න මර්ත කතා කරන්න කියලා ඔයාට පෝස්්ටකක් දාන්න පුලන් එකත් කමිනිටි පෝස්ට අතරේ පෙන්න්නනවා ඉති මෙන්න මේ විදිර තමයි මෙන මේ ක්‍රේසි රෙස්පොන්ස් කියන අලුත්ම ෆීචක ෆස්බුකෙන් අපි බලාගන්න පුළන්ගන්න ඇතනම ගොඩක් වැදගත් ෆීචකක් මේ වගේ ආපදාවත් තියෙන තත්වය කාලයකද මේක ගොඩක්ම වැදගත් වන ෆීචක් ඉතින් නොටිෆිකේෂණය කරහ මෙන්න මේක තමයි අපිට එන්නේ මංහිතන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා දැන් අපි බලමු නොටිෆිකේෂණයක් ආපු නැතිකට්ටිය කොහොමද ක්‍රේසි රෙස්පොන්ස් ලඟට යන්නේ කියලා ඉතින් ඔයාට ඒකට කරන්න තියෙන ඔයාගේ සර්ච් බාර් එකේ මෙන්න මේ විදිහට ක්‍රේසි රෙස්පොන්ස් කියලා සර්ච් කරන එක සර්ච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට සර්ච් රිසල්ට් එකගෙනවා මෙන්න මේ විදිහට ඔයාට ක්‍රේසි රෙස්පොන්ස් කියලා සර්ච් කරාම සර්ච් රිසල්ට් එකගෙනවා ඉතින් මේ උඩින්ම තියෙනකෝ ඔයා මේ විදිහට ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහේ තැනකට යන්න ඉතින් මෙතන සම්පූර්ණ බලා ගන්න පුළුවන් ලංකාවේ නෙමෙයි ලෝකේ තියෙන හැම තැනම ආපදා දැනට තියෙන තැන් ඉතින් ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ විදිහට ඉන්දියාව ඊට පස්සේ මේ තියෙන සවුත් අප්‍රිකා මෙන්න මේ තියෙනවා අපේ එක මේ තියෙන ලංකාව ශ්‍රී ලංකා කියලා ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඉන්දියා එකක් තියෙනවා මේකත් ඉන්දියා ඉතින් ওই විදිහට ඔයාලට මෙන්න මේ සම්පූර්ණ මේ ලෝකයේ දැනට ආපදා තියෙන තැන් ටික බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දැන් අපිට ආයෙත් වෙන්නේ අපි ශ්‍රී ලංකාව නිසා ඔයාලට මේ විදිහට ශ්‍රී ලංකා කියන එක ක්ලික් කරලා අර මං කලින් කිව්ව තැනට යන්න පුළුවන් ඉතින් notification එකක් ඇවිල්ලා නැත්නම් ඔයාට මේ ගැන ඔයාගේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් ඔයා හිතනවා නම් මේක මං කරන්න ඕන කියලා ඔයාට පුළුවන් අන්න ඒ විදිහට crazy response කියලා search කරලා මං අර කිව්ව විදිහට මෙන්න මෙතෙන්ට එන්න ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ කියපු ඔයාලට තේරෙන්න ඇති කියලා ඉතින් අපහැදිලි තැන හරි වීඩියෝ ගැන අදහසක් හරි තියෙනවා පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විතර දාන්න පුළුවන්. හරි එහෙනම් මේ මතක් කිරීම ඔක්කොම එක ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙනතුරු පරිස්සමෙන් ඉන්න සුබම සුබ දවසක්.